රජයෙන් පනවලා තියෙන කාබනික කාබන් බද්ධට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. අපි රටක් විදිහට රටේ කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය ගණනය කිරීමක් කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දන්නවා වාහන කර්මාන්ත ශාලා ආශ්‍රිතව කාබන් ඩයොක්සයිඩ් වායුව ජනනය වෙනවා. ඒ ජනනය වෙන වායුවෙන් වායුව කාබන් වායුගෝලයට විමෝචනය වීමෙන් එහෙම නැත්නම් වායුගෝලයට එකතු වීමෙන් මේ තියෙන සමතුලිතතාවය වෙනස් වෙනවා. මේක පිළිබඳ කිසිම ගණනය කිරීමක් විද්‍යාත්මක ගණනය කිරීමක් ලංකාව වගේ රටක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ හින්දා මේ කාබන් බද්ධ හඳුන්වා දීමේදී සිදුවිය යුතු විද්‍යාත්මක ගණනයන් කිසිම ආකාරයකට මේ බදුවලට අඩංගු වෙන්නේ නැහැ. බොහොම සරල නිගමනයක් උඩ තමයි කරන්නේ මේ බදු ගහන්නේ. මේ අලුත් වාහනයක් නම් බද්ද අඩුයි, ටිකක් පරණ වාහනයක් නම් බද්ද වැඩි. මේක එන්ජින් ධාරිතාවේ ඒ වගේ තව කරුණු මත තීරණය වෙනවා. හැබැයි ඒක බොහොම සරල සමීකරණයකට ගොනු කරලා තමයි මේ බද්ද ගහන්නේ. එතකොට මේකෙන් වෙන දේ මොකක්ද? මේක සාධාරණද? මේ අපි කියෝටෝ කියන සම්මුතියට අනුව මේ බදු කියන එක බදු මුදලක් අය කරනවා නම්, එහෙම නැත්නම් බද්දක් ගහනවා නම්, ඒ බද්ද මේ රජයේ මේ අපි කියනවා නියුට්‍රල් ටැක්ස් එකක්, ඉන්කම් නියුට්‍රල් ටැක්ස් එකක්. ඒ කියන්නේ මේ රජයට ආදායම් ලබන තත්ත්වයේ බද්දක් වෙන්න බෑ. ඒ කියන්නේ මේ බද්ද රජයෙන් ගත්තොත් යම් විදිහකට කාබන් වායුගෝලයට උදාහරණ පුද්ගලයෙක්ගෙන් ඒ කාබන් නැවත තිර කිරීමේ ක්‍රියාවලිය සඳහා යොදවන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා කාබන් ෆික්සේෂන්. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන කාබන් වායුගෝලයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සඳහා යම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ යොදවන්න ඕනේ. මේ හඳුනලා තියෙන බද්දට අදාළව මෙහෙම කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම කාබන් ෆික්සේෂන් එහෙම නැත්නම් කාබන් තිර කිරීමේ ක්‍රියාවලියක් රහිතව පුද්ගලයින්ගෙන් කාබන් සම්බන්ධයෙන් බදු අය කිරීමක් කරනවා. ඉතින් මෙන්න මේක දෙවිදියකට වැරදි, එකක් විද්‍යාත්මකව වැරදි. ඒ වගේම මේ කියෝටෝ එහෙම නැත්නම් මේ සම්මුතියට අනුව ජාත්‍යන්තර නීතියට අනුවත් ඒ මොකද ජාත්‍යන්තරයට අපි එකඟ වෙලා තියෙන්නේ මේ කාබන් වලින් කාබන් බද්දක් වගේ දෙයක් අඳුන්වා දෙනවා නම් ඒකෙන් අය කරන මුදලෙන් ඒ ලෝකේ පරිසර උෂ්ණත්වයේ වැඩිවීමට ඉදිරිව කරන සටනට දායකත්වයක් තියෙන ඕනේ. ඒක නැතුව මේ රජයේ තියෙන වියදම් පියෝ ගන්න මේ කාබන් කියලා කාබන් බද්ද කියලා බද්දකට නමක් දාලා මිනිස්සුන්ගෙන් සල්ලි අය කරගන්න ක්‍රමයකට සීමා වෙලා බද්දක් රජයකින් අය කිරීම කිසිසේත්ම විද්‍යාත්මක වශයෙන් එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර සම්මුතියට අනුකූලවත් කිසිම ලෙසකින් සාධාරණීකරණ පුළුවන් තත්ත්වයක් නෙමෙයි.